ර පොතො සාදු කියන්න හැම දෙත හොයි සාදුකාරය පොත නමස්කාරය කියන්න පන්සිල් සමාදං වවිඩ ් සරන ගච්චමි දංමං සරන ගච්චමි සංහං සරනං ගච්චමි දුතිියන් පිබුද්ধাන් සරනං ගච්චමි දුතියන් පිදම්මං සරනං ගච්චමි දුතියංපිසංහන් සරනං ගච්චමි තති අංපිබුද්ධන් සරනං ගච්චමි තතියංපිධම්මං සරනං ගච්චමි තති අංපිසංහං සරනං ගච්චමි පානාතිපතා වරමනිි සිකාපදං සමාධයාමි අදින්නධන වරමනිි සික්කාපදං සමාධයාමි කාමි සුමිච්චාචාරරමනී සික්කාපදන් සමාධයාමි මුසාවාදවරමනී සික්ඛපදං සමාධයාමි සුරාමේරය මජ්්‍ය පමාදටහනා වේරමනිී, සිකාපදන් සමාධයාමී සාදු කියන්න හැමදෙන. සමන්තා චක්කහවාලේසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධන්මන් මනිරාජස්සෙ සුනංතු සග්හ මොක්හැදං දංමස් සවනෙ කාලු අයංභදන්තා ທම සවෙන කාලු අයං බදන්anta धම සවෙනකාල අයං බදanta නමුතස්සෙ භගෙවෙතු අරහතු සංමා සංබුත්දස්සෙ නමුතස්සෙ භගವතුು අරහතු සංමා සංබුත්දස්සෙ නමුතස්සෙ භගවෙතු අරහතු සංමා සංබුත්දස්න්ස උටාන වතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සං්‍යතස්සච ධම්ම ජීවිනෝ අපමත් තස්ස යසෝබි පඩ්ඩතිතිතිී බනහන්ට සුදානං වෙන කාරුණික පෙන්වතුනි. වත්්‍ය පංගුව කුට්ට පිටිය පැල්මඩුල්ල පදිංචි ඔබ. අද බොම ලස්සන පින්කමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන මොහොත. මේ පින්කම්හි ප්‍රධාන දායකත්වය අද දරල කටයුතු කරන්නේ P රූපිකා රංජනී මහත්මියත් ඒවගේම Pී සීතා රංජනී මහත්මියත්. මේ දූල දෙන්නම්. දූල දෙන්න එක්ක එකතුවෙලා අද ලස්සන පින්කමක් සිද්ධ කරලා, ට තුම්මාසයකට පෙරමිය පරලොවයන්ටේදුණු එ මේ ඩිංගිරි මැනිිකේ උපාසිකා මාතාවට ඒකයන්නේ තමන්ගේ ආදරණී අම්මට පිින්දෙන්ට බලාපොරොත්තු වෙනවා. ති මේ පවුලට සම්බන්ධ මෙදූල දෙන්නගේ ආදරණීය ස්වාමිපුරුෂයන් එවගේම දරුවෝ ඒවගේම ඥාතීන් ඒ වගේ මේ හිතමිත්‍රාදීන් කවුරුත් එකතු වෙලා අද මේ පින්කම මේ විදිහට සිද්ධ කරනෝ පංකමෙහි ප්‍රධාන අරමුණ අම්මාට පිං පැමිණවීම එත් එක්කම බලාපොරොත්තු වෙනවා ඔබේ පවුල් දෙකටම සහ සම්බන්ධව කටයුතු කරන සියලූම දෙනාට ආශේරුවාදයක් සිද්ධ කරන්නවා එක්කම තවත් පින් අනුමෝදන් කළ යුතු කීප පොලක් ඉන්නව ඒ අතර එච්චෙෙන් පුංචි මැනිකේ පාසිකා මාතාවඒවගේම Pජ. ජයවර්ධන මහත්ම එවගේම කේම් ජිනදාස මහත්ම මේ බිදිහට පරපුරට සම්බන්ධෝ මියගිය සේලු ඥාතන්ටත් පින් දෙන්න බලාපොරොත්තු වෙන. ඒත් එක්කම ඉතිං අපි සිහිපත් කරන්ටෝනි දම්සතර TVව ආයතනය කාරය මණ්ඩලය පර්තමාන විහාරාධිප්‍රති අති ගෞරුවනිය නායක හාමුදුරු ඒ හැම දෙනාමත් පුුණ්‍යාණු මෝදනාවෙන් සිහිපත් කරමින් දැම් බලාපොරොත්තුවෙන්නේ බනහන් හෙමනේ. දැන් ඔයගොල්ලොත් බෝම කැමැත්තෙන් යාව බනහන්න නෑ. ඒවගේම බෝහම කැමැත්තෙන් තමයි අපිවුවගෙන්න්න ගත්තෙත් මේ පින්කන්නට. ඒගත්තේ හෙම ඉනේ. ති මේ අරමුණු ශක්ෂා කරගන්න නම් දැංවන්්ඩෝ නිදේ තමයි මකද. හොදට බන ටිකහනයක තිං විටිං විට මට දුරකථනයෙන් මේ පිරිබඳව දැනුවත් කළ නෑ. ඒ විතරන්න මේ අපේ අපි බො වාදරයෙන් කතාගරන්න කවුරුත් ලොකු අයිය කියලා ලොකු අයිය මල්ලි කවුරුත් මේ පින්කමට සම්බන්ධ වුණා. හරි ලස්සනට මේ පසුබිමත් හදලතිය නොනේ නෑ දර්ු මාසනය දරුම ගෞරවේ ඇති වෙන විදියට ලස්සනට නිර්මාණය කරගෙන තිය නැ. වසත් එහෙමයි පින්කමක් කරන්න ලස්සන පසුබිමක් නිවස තුළත් හදාගෙන් කවුරුත් එක්ක එකට එකතු වෙලා ලස්සන පින්කමක් කරන්න. අම්මට පින්දෙන්. අරමුණ අම්මාට පින් අනුමෝදන් කිරීම. අපේ ජීවිතයේ අපිට හම්බවෙච්ච වටිනාම සම්පත් දෙක තමයි පින්වතුනි එක්කෙනෙක් අම්මා අනත එක්කෙන කව තාත්තා. සම්පත් දෙකට පින් සිද්ධ වෙන්න තමයි අපි හැමෝම මේ තැන්වල ඉඳගෙන මොකක් කරන්න කටයුතු කරන්න. එතනද අපිට ජීවිතයේ දුන්නු කෙනා තමයි කවුද අම්මා. එමනේ ජීවිතයේ දුන්නේ කවුද අම්මා. ඉතින් හෙබඳ ආදරණී අම්ම කෙනෙක් දරුවෝ දෙපලකට අම්ම වෙච්ච සිහිපත් කරලා අද අපි මේ පින්කම සිද්ධ කරන්න. මවු සනිහස හරි පුදුමයින න. මවු සනිහස හිතියෙන ප්‍රබලතාවේ මං අමුතුුවෙන් ඔබට කියන්නලෝ නෑ ඔබත් අම්මල නිසා දන්නේ. හෙමනේ. අම්මා කෙනෙකුට දරුවන් වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ. අත නොහැරිය දෙයක් නෑ නැ. ක බදු කෙනෙක් නිර්මාණය වෙන්නේ අම්මාගේ ආශිර්වාදයමත. අම්මගේ ආශිරවාදී එතරම් ප්‍රබලයි. න. අපි හැමෝබ දැනදැනත් ප්‍රාර්ථනා කරන්නේ පුතේ අම්මා බුදුවේවා කියලමයි හෙමන. දැනදැනත් කිවේ අපි දන්න අම්මල බුදුවෙන්නේ නැතිබ. හෙන. ඒත් අපි කියන්නේ මකත්. දන්නව හොඳටම බුදුවෙන්නේ තාත්තකෙනෙක් බව. ඒට කවුරුවත් කියන්නේ තාත්තා බුදු වේවා කියලා. කියන්න ෑන ෙදලොකයි කියන්නේම කවර බුදු වෙන්න කියලද. අම්මා බුදු වේවා කියලා. එකට හේතුව තමයි මව් කෙරෙහි අපේ තියන දැඩි ගෞරවය සහ දැඩි භක්තිය. තෙරමාද කියනද. හැම නිර්මාණයකම වැඩිපුරම ඇගැීමට ලක් පෙලාතියන්නේ අම්ම තාත්තල නෙම. හැම තැනම ඇගව අම්මලා. ඒ වරදක් කියනවනෙමි ඒක තමයි අපේ සංස්කෘතියෙත් ලක්‍ෂන්. අද මේ දරුව මේ පින්කම සිද්ධ කරන්න එබඳු වටිනා අම්ම කෙනෙක් සිහිපත් කරලා. මං ඒ ගැන ඔයිට වඩාකතා කරන්න නෙනෑ. දැන්යන්ඩෝනි අද බණට අපි ඉගෙනගන්න මාතෘකාව. මේ බණ කියන්නේ ඔගොල්ලො කීපදිනාට විතරක් නෙවීනි. ඔයගොල්ලු අද මේ පින් කරන පින්කම රටට කරෙන පින්කම. තොට රටම බනාහනෝ තෙරුුණ අද කියෙනද. තෝට මගේ අද ධර්මදේශනාවී ඉලක්්‍ය වෙන්නේ මේ කීප දෙනා පමණක් නෙවි. මෙතනඉන්න පොඩිදරුවගේ ඉඳල වැඩිහිටි අම්මතාත්තත් මේ බනාහගෙන ඉන්න රටේසිියලු දෙනාමත් අද දර්මදේශනාව මගේ ඉලක්කයක් බවට පත්වෙනවා. එනිසා හැමෝට මයි අද මේ බන කියන්න. ඉංවතුනි, අද මම බණට මාත්තුෘකාව වශයෙන් තෝරාගත්තේ ඔය අපි ළඟ තියෙන ලොකු දුරුවලතාවයක් මේ දවස් වල ඒ දුරුවලතාවේ ටිකක් කොහොම හරි අයින් කරගන්නටුවනි එනිසා මං හිතුව ඒ ගැනම අද ඔබට බණ කියන්න එ තමයි උත්සාහය උත්සාහයෙන් තොරව ජය ලැබිය නොහැක අද මාතුරු කාවයක උත්සාහිෙන් තොරව යම් ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන්ද.ටකක් හිතල බල හෙම බෑ. ලෝකෙ බුදු කෙනෙක් නිර්මාණය වෙන්නේ උත්සාහයේ ප්‍රතිඵලයක් එහමද නැත්ද. එහම තමයි. අද මේ ජීවත්වෙන් ඔබේ නිවස මේ විදිහට ගොඩනැගුණේ ඔබේ උත්සාහයේ ප්‍රතිඵලයක්නත්. අපි ජීවිතයේ යම් කිසි ජයග්‍රහණයක් ලබල තියෙනවන ඒ හැම ජයග්‍රහණයක්ම උත්සාහය ප්‍රතිඵලයක්. ලෝකෙ දිනපු මිනිස්සු ලෝකෙ දින්නේ කෝමද. කම්මැලිකමට නිදියන් ඉඳලනෙවෙයි. මොගක් කල්ලද. උත්සාහයෙන් කටයුතු කරලා. පැහදිලි දෙකෙන්. එම නම් පින්වතුනිේ උත්සාහයෙන් තොරද ජය ලබන්න පුළුවන්. ය ලබන්න පුළුවන්කම නෑ නිසා උත්සාහ වන්තයා ජයගනී කියල බාල ඇති කතාාව හලතිය ඕොනේ තින් පිමතුන අද ධර්ම දේශනාවට මම කියල දෙන්නේ ආංගේ පිළිබඳව මොකක් ගැන දෙහෙනම් උත්සාහය උත්සාහය තුළින් ජයලබන විදි ධර්මදේශනාවක හාමුතුරුවරුන්ගේ ඉලක්ක ගත අරමුණක් තියෙනවනේ. එ අරමුණට ලංවෙන්න නං ධර්මදේශනාව තුළින් අද මේ කියල දෙන පාඩම තුළින් ඔබ මේ ක්‍රම අනුගමනය කරන්න්ඩෝ. ඇ මං කියල දෙන පාඩම තුළ අරමුණුවලට යන්න නං මේ ක්‍රම අනුගමනය කිරීම වැදගත්. මොනවදේ ක්‍රම අලබනිිමදේ තමයි සුනාත කියලා කිව්වා. වෙන්නම ඕනිදේ. මොකක්ද. හොදට බන අහෝ ඕනේ. දෙවැනිකාරණය ධාරීත අහංහිටියට විතරක් මදි මොකක් වෙන්්ඩෝනිද. මතක තියාගන්නත් ඕනේ. තුන්ගනිකාරණය ඒ අනුව අපේ ජීවිතෙත් මොකක් වෙන්නඩ ෝනෙද. හැඩ ගැහෙන්ට ඕනේ. පාසලේදී ඕක වෙන විදිහකට අපිට උගන්න නෝ. ඒ මොකක් කියලද. ඒ තමයි? එක දැනුම දෙකා කල්ප තුන කුසලතා සුනාත ධාරේත චරාත පාසලේදික හොමද කරන්න දැනුම ආකල්ප කුසලතා ද බලමුුව එකින් එක ගලපල සුනාත කිව් යහන්න කිව්වා අහන්න නැතුව දැනුම ගන්න පුළුවන්ද ලමයි ආන් දැනුම හොඳට අහගෙන හිටියොත් ගන්න පුළුවම්බකක්ද දැනුම අද අපේ මාතුරුකාව ඔබට පැහැදිලි උත්සාහය එ උත්සාහවන්තයක් වෙන්නේ කොහොමද කියන්න දැනුම ඔබට ගන්න පුළුවන් පළවෙනි කාරණය සම්පූර්ණ කරගත්තොත්මකත්ද. සුන ආත්ථ. හොඳ දැනුමක්කේ පිළිබඳුව ලබාගන්න පුළුවන්. ධාරේත් මතකතියාගන්ටෝනි මතකතියාගත්තොත් තමයි යාකල් පහදාගන්න පුළුවන්. නැතුව පුළුවන් දාකල් පහදාගන්න නැත්තන් ඔේ ඉන්න තැන්ගොලම තයි. සමහරු බණහනෝ කියලා නමට අනෝ ඇහුවට මෙලෝදයක් මතක නෑ. නේද. අ උකුලෙතියා ත්තු දෙයක් උකුලිතියාගෙන පාට නැගිටිනකොට වැටෙන්න වගේ බනත් සමහරුන්ගේ මොක් වෙලාන්න. වාඩිවෙලා ඉන්න තැින් නැගිනකොට බනත් එහෙම මොක් කවෙලා. වැටිලා. එහෙම බනහල හරිියන්නේ හෙමනම් ආකල්ප හැදෙන්න්න නම් බණ මොකක් පෙන්ඩෝ නිද. ධාරේත් මතක තියෙන් තෝ. නැතුව මිනිහෙක් වෙනස් වෙෙන්දිි නෑ. එනම් ඔන්න මතකතියාගන්න හොඳයට අද ධර්ම දේශනාව තුළදී. හාමුදුරුව මොනවාද කියල දෙන්නේ කියන කාරණ පිළි බඳරුව. ඊළඟට අවසාන කාරණය චරාත චරාතකිවි ඔගොළු දන්නඕන හැසිරෙන්ඩ කිව. ඒයන්නේ කුසලතා. හැසිරීමහිදී පෙන්නන්නේ අපි පොනොවද. කුසලතා ඉගෙන ගත්තු දේවාද. උසලතා පෙන්නන්න නං අපි පලවිනි කාරණා හොඳින් සම්පූර්ණ ක ගණ්ඩෝ නේ ඇන්නේෙ හොඳට පනාහාලා ඒව මතකතියා ගත්තොත් අපිට පුළුවන් කුසලතා පෙන්න්න. ඒ අනුව ජීවිතය හැඩගස්වා ගන්න. ලමයි නුත්බනහං ඉන්නවනේ. ඉගෙනගන්න ළමයින්ටත් යමක් අපි එතනින් කියල දෙමකු. මොකද ළමයි උස්සාහ ගන්නේ මේ දවස්වල හැමෝම මොකක් කරන්නද ඉගෙනගන්නන හෙමනි. දරුවෝ උත්සහ ගන්නේ ඉගෙනගන්න. මෙතනන්න වැඩි හිටි අම්මල තාත්තලා මෙවෙලි උත්සහ ගන්නේ මොකක් කරගන්නද ොනො ඉගෙන ගන්නද. බන ඉගෙන ගන්න. මොකටද මේ සසරගමන කෙටිකරගන්න. නේද? ධර්මදේශනාවක් ඉගෙන ගැනීමේදී සහ පොතපත ඉගෙන ගැනීම මෙහිදී පාසල් අධ්‍යාපනය තුළ ද මක් ඉගෙන ගැනීමේදී වටිනාකම් ගොඩක් තියන. එ හැම දෙයක්ම වටින්න පුතේ අපේ ජීවිතයටන? නේද ඒක බුදු හාමුදුරුව පෙන්නල දෙනවා දරුවනි ක්‍රම පහකට. ඔන්න උත්සාහවන්තයෙක් නම් මේ ක්‍රම මතකතියා ගත්තාම උත්සාහවන්තව මකක් කරන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන්. ක්‍රම පහයි ක්‍රම පහේ පලවිනීක තමයි සුතාහා කියලා කිව. අතන අප ගෙන ගත්ත නඒකම ඒ වච්චනම ටිකක් වෙනස් විදිහයට සුනාත කියල් දැ මේ ක්‍රම පහේ කියනව පලනීකමකදද. සුත්තා සුතාකිව්‍යපතේ හොඳයට මොකක් කරන්් ෝරින්. ඕන අසා බලා විමසා කියවා දැනෝම මකක් කරන්න ඕනි. එකතු කරන්න ඕ ඒකට බුදු හාමුදුරුවෝ පෙන්න්නනල දෙෙන ඕොවච්චනයක් මක සුතා කියල කිව්වා. ති අහලා බලලා කියවල්ල දැනුම රැස් කලාට විතරක් වැඩක් නෑ දෙවිනි කාරණෙත් තියෙන්ට ඕ ඒකට කිවේ දතා කියල දතාකිව ඇසූ දෙය අගත්තුදේ මොකක් කරන්න ඕනිද. විමසමින් හදාරන්ටෝ මක් කරෝනි දත්තා මැනවින් හදාරන්්ටෝනි ඇසූදේපුතේ මැනවින් මොකක් පන්න් ඕනිද. හදාරණ්ඩෝනිි නැත්තන් යන්න බැයිලක්කයට අරමුණට. තුන්ගනි කාරණයේ විදිහට බුදු හාමුදුරුවෝ පෙන්නල දෙන්නේ වච්චසා පරි්චි තායකයන්නේ නිතර වචනයෙන් මොකක් කරන්න ඕනිද. කියවන්නඩෝඕනි දැන් ඕගොල්ලො හෙමනය. ආ මොකර නෝඕනි. බනත් එහෙම තමයි, ආයාමකක් කරන්න ඕඩින් එක සැරයක් කහල නිකං ඉඳ හරිනද. එහෙම හරිියන්නෑ. නල් වැඩත් එහෙම තමයි. ජීවිතයේ දිනන්නත් එහෙම තමයි, නැවත නැවතමකක් කරන්න ඕනිද. ක්‍රියාවට නංවන්ඩුවන. නැතුවබෑ ඒකට කිව බුදු හාමුදුරූමගක් කියලද වච්චසා පරිච්චිත්තා. නැවත නැවත ක්‍රියාත්මක වෙන්න කිවවා. ඊලඟෙට. ඒ කාරණය විදිහට පෙන්නල දෙනවා හතරවෙනි කාරණය මනසානු පෙක්කිතා එකකිවේ තමා උගත් කරුණු සියුම්ව මානසි කෝමකක් කරන්නෝ නෙද. විග්‍රහ කරගන්න්ඩුවනේ ඔන්න අපිළඟ නැතිය එකක් හොය කියවු. මකදද මනසානු පෙක්කිතා ගොඩක් අයලඟනෑ ඇයි මහෙමගේ බනදන්නෝ ද මේ අයගෙන් ඇහුවත් බණ කියයි. ධර්මකාරණ කතා ගොඩ දන්න ජාතක කතා දන්න ඕනේ. හැබැයි මනසානු පෙක්කතා නෑ. එක ඒවා සිවුම්ම විග්‍රහ කරගෙන තමන්ගේ ජීවිතයට ගලපගෙන නෑ ගොඩක්කයි. දන්න. දන්න ඔවුනාට තමන් සියවම්වයෝ විග්‍රහරගෙන ජීවිතයට ගලපගෙන ගොඩක්කයි නෑ. එක අඩු පාඩුව. එහනම් මනසානුපෙක්කිතා ජීවිතයටත් ඒව සවම්ම විග්‍රහ කරගෙන මොහක් කරගන්න ඕන. ගලපගන්න? අවසානකාරණය දිට්ටියා සුප්පටි විද්ධය කියන්නේ ඒ තුළින් වැරදි දෘෂ්ටීන්ගේ නම් අපිඉන්නේ වැරදි දෘෂ්ටීන්ගෙන් මොකක් වෙන්ඩුවෝනි. මග හැරෙන්ඩෝ ඒ ඉන්නේ මිත්‍යා දුෘෂ්ටිකවනං කොතෙන්ටෙන්ඩෝ නිද. සම්යත් දෘෂ්ටික කියන තැනට එඩෝ. බනාහන්න ඒකට. උත්සහවන්ත වෙඩුව නියඒකට. මේවා ඉගනගෙන මිත්‍යා දෘෂ්ටිකත්වයන්ගෙන් මගහැරිලා අයින් වෙලා කොතෙන්ට එන්න නි දේනම්. සම්යත් දෘෂ්ටික වෙන්ඩ ෝනය. තෙරුණ අද කියනද. නැතුව මේව කරල වැඩක් නෑ උත්සහවන්ත වෙන්ඩඩෝ නිිහෙනම් පින්කමක් සිද්ධ කරලා මොකක්ද. අ වැරදි දෘෂ්ටීන් ගේනං අපි එල්බගෙන ඉන්න අල්ලගෙනින් ඒවයි මකක් වෙන්ඩෝනිද. මගහැරිලා සම්යත් දෘෂ්ටික වෙන්ටෝ ඔන්න අධ්‍යාපනික පැත්ත ළමයින්ට. තෙරුණත් දැනුම ආකල්ප කුසලතා, සුනාත ධාරේත චරාත ඊළඟට අධ්‍යාපනයෙහි ක්‍රමවේද මකත්ද. පහ බුදුහාමුදුරුව පෙන්න ලදුන්නු ක්‍රමවේද පහ ඔබට මම කියල දුන්න. සුතහා දතා වචසා පරිචිතා මනසානු පෙක්කිතා ඉගාවට දිට්ටියා සුප්පටිවිද. ුණාද එහනම් පිංහොතුනි අපි උත්සහවන්ත වෙන්ඩෝනි කොතෙන්ටද කියන කාරණය මේ කාරණාසෙත් ඔබට පැහැදිලි ඇති. දැන් අපි ධර්මදේශනාව ගාතාපාටෙත් එක්ක තවටිකක් එහාට අරගෙන යම්මු ගාතාවගුල්ලො දන්නවා මං ඒ ගැන දීර්ගෝ බණ කියන්න උට්ටහානවතෝ සති මතෝ පාඩන් ගාථාව උත්සාහය ඇයි කල්පනාවයි නැතුව නම් මොනම ප්‍රතිඵලයක්වත් ලබන්න පුළුවන් බෑ එකද පලවෙනිම දේ තමයි මොකක්ද උත්සාහය උත්සාහවන්තභාවය කියනෙකි තාම වැදගත් පිමතුනි ජීවිතයේ අපිට විධ අභියෝග ගැටලු වෙනවද නැත්ද එනවද නැත් අපි හැමෝගෙම ජීවිත වලට මොනවද තින් ගැටලු තියෙනවා ප්‍රශ්න තියෙනවා ැටල්ලු ප්‍රශ්නය එන්නේ අපි වැටිල විනාස වෙලා යන්න දද ඔන්න ප්‍රශ්න කරගන්න. නෑ නෑ දිනන්ඩෝන. කොහොමද දිනන් ඩෝන උත්සහවන්තවයි දිනන්ඩෝන, කොහමද දිනඩෝනනි. උත්සහවන්තවයි දිනන්ඩෝනි මෙන්න බොලන්න පොඩි කතාව. ළමයි හොඳයට හගන්න. රාජලිය කියන සතාහල තිය නෝනේ ඇද පුතාට. රාජාලිියපුතේ අවුරදු හැටක් හැත්තෑවක් ජීවත්වයෙනවා අපි වගේ. හැබැයි? රාජාලියයට පතේ අවුරුදු තිහේ තිස් පහේදී විතර ලොකු අභියෝගකට මුණ දෙන්න වෙනවා. අභියෝගි තමයි රාජාලියයාට තියෙනෝ ශක්තිමත් නියපොතු නියපොතු වලින් තම ය සතෙක් කල්ල ගන්නේ ඉහෙල්ලා දන්නවනේ. එ නියපොතු පුතේ ප්‍රමාණයට වඩා දික්කව වක්කව ඇවෙනො මෙහෙම ඇල්ලුවට අහු වෙන්නේ. නියපොත්ත ප්‍රමාණයට වඩ ද නියපොතු වැවෙනව රාජාලිය අවුරුදු තිහත් ඉස්පහක් වෙනකොට නිය පොත්ත ප්‍රමාණයට වඩා දික්ව වැැවිලා වක්කුව වැැවිලා සතෙක්කෝ මැල්ලුවට අහුගෙන්නේ. ඔන්න යාට එනත් එක අභියෝගය. දෙවෙනි අභියෝගෙ තමයි රාජලියට තියෙනවා දරුවනි අනික් සත්තුන්ට වඩා ශක්තිමත් පියාපත් දෙපලා. ශක්තිම මො ඉහ අහසේ රාජලියට පුළුවන් පියාබන් අනිකුරල්ලන්ටද එයාගේ පියාපත් දෙකෙ හිතියෙන ශක්තිමත් භාවේ නිසා. මේ පියාපත් දෙකේ පිහාටු ඇඟට ඇලෙන් ඇම් පියාමගන්න පුළුවන් බෑ තුංගනි අභියෝගි තමයි රාජලියයට තියෙනව දරුවනි හොටයක් හොටෙෙන් තමයි අල්ලගන්න සත්තු මරල මස්කරගන්න හොටේ ප්‍රමාණයට වඩා දික්ව වක්ව වැබෙනව දැන් සතෙක් මරාගන්න බෑ කන්න බෑ. ඇයි. හොටේ ප්‍රමාණයට වඩා දික්ව වක්ව මක කළද වැැවි. දැම් මොකද කරන්නේ රාජාදීිය. තව ඉන්න තියෙන අවුරුදු හත ස් පහක් විතට. දැම් මේ අභියෝගෙන්න්නේ අවුරුදු කීයේදද. තිහේද තිස් පහේදී පමණ. තව ඉන්න පුළුවන් හතල ස් පහක් විතර. එක්කෝ ඉරණමට මුහුණ දීලා මැරෙන්න වෙනවා. නැත්තං කැපකිරීමක් කර තත්ත්වේ මොකක් කරගන්න වෙනවාද. වෙනස් කරගන්න වෙන. පරාජලිය මේක වෙනස් කරනවා. කෝමද වෙනස් කරයි. එය යන ආරක්ෂිත තැනකට. මොකද යාට යම් කාලයක් එක තැනන්න වෙනවා. ඔස් කඳුමුදුනකට යන් ආරක්ෂිත තැනකට. ගේෙල්ල මොකද කරන්න. වේදනාවෙන් තමන් තමම්ම තමන්ගේ, නිය පොතුපුතේ ගලගාල 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 ගෙවා ගන්න. ආ අර පරණ තැනටම ගෙවා ගන්න. තෙරවාද ගන්න. හොටේ ගලගාල 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 යාම ගෙවන ගෙවා ගන්න. ඊළඟට ඇගටෑඇල්ලුනු පිහාප ඔක්හොම ගලු ද මේක දැඩිවේදනාව. ලේන දැඩිවේදනාව. බබල රාජල පිබද ඉන්ටනෙ නොකතාව. ඒ දැඩි වේදනාව විඳදරාගෙන රාජලිය සියලු පිාපත්ම කක්කන්න. ගලෝ. ප්‍රතිඵල මාසයක් විතර යනකොටා අලුත් පියාපත්මකක් වෙනවා. වැවෙන එතකන් කැපවීමක් කරන්න වෙන. දුක්විඳ ඉන්න වෙන. උත්සාහවන්ත වෙන්න වෙන පරිත්‍යයාග කරන්න වෙනවා බඩකින් ඉන්න වෙන වතුරණු බින්න වෙන. හැබයි ඒ හැම කැපකිරීමක් කරනවද නැද්ද. රාජාලීය කරනවා. එසේ ඒ ඇපකිරීමහි ප්‍රතිඵලය තමයි තවුරුදු හතලිස් පහක් ජීවත්වන්න පුළුවන් විදිහෙට නිදහසේ රාජලියයා මකක් කන්නව. ආය පියාබාගෙන යන්න. උත්සාහය නැත්තං ලවන්න පුළුව අන්ද රාජලීයට ප්‍රතිඵලේ. මං කියන දේ දේරුුණා නිසා පුතේ. උත්සහවන්ත වෙන්ටෝනේ උත්සහවන්ත වනොත් තමයි අපිට ජීවිතයත් මොකක් කරන්න පුළුවන්. දිනන්න පුොළුවන්. ඇෝගොල්ලො දන්න ක්‍රීඩකයෙක් තමයි හුසෙන් බෝල්ඩ් කියලග ආලති නවා නේදනම්. අදටත් එයාගේ තමයි ලෝකේ වේගිම් දුවර්න නේද කාලේයා තමයි සටහං කරගද වේගවත්ම මිනිහල් බෝක හොසෙන් බෝල්ඩ කියලග එත් එක්ක දුවන්න කෙනෙක් ලෝකන ලෝකෙම් ඒ තරම් වේගවත්යා දැන් කොහොද හුසෙන් බෝල්් කෙනෙක් නිර්මාණයුන් උත්සාහයේ ප්‍රතිඵලය මොකදද උත්සාහය. මොකදද උත්සාහය උත්සාහය තමයි හුසන් බෝඩ් හැමදාම ගෙදර ඉඳල ස්කෝලෙට පොත් බැක්ක කෙල්ලගෙන දව්වා. ආයගෙදෙක්ට දිව්වා ස්කෝලඇරි. එයාගේ ගෙදර ඉඳල ස්කෝලෙට යම් දුරක් තිබුණ එයා මේ ලෝකෙ වේගවත්ම දාවනසූරය වෙන්න දිව්වා නෙවි. මංගේෙනද දෙතේරෙන. එහෙම අරමුණකින්දවනම පොඩි කාලේ කොල්ලා කාල බැක කෙල්ල ගෙන ගෙදරරිඳදල දව්. දැම් මෙයා දිගට දිගට මේක කලා. දිගට 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 මේක කිරීමෙහි ප්‍රතිඵලය තමයිමකක්ද. ලෝකයේ වේගවත්ම දාාවන සූරයා නිර්මාණය වුණ. එහනම් ලෝකයේ වේගවත්ම ධාවන සූරයා නිර්මාණය වුනේ උත්සාහයේ ප්‍රතිඵලයක් නිසා නෙවෙේ. කවුරු හරියා වෙතනින් ගෙනත් තිව්ව කල්පනා කල බලන් එහෙම නෑ. ලෝකය වෙනස් කරපු මිනිස්සු නිර්මාණය වුණේ උත්සාහේ ප්‍රතිඵලින්. ලෝකයේ දිනපු ක්‍රීඩකයෝ නිර්මාණය වුුණේ උත්සාහයේ ප්‍රතිඵලය. තෙරුණ අදගෙන්. සාපිවතුනි අපේ ශාස්තෘන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්නේ පවා මොකද. උත්සාහයේ ප්‍රතිඵලේ. නඔබදන්න වනේද. දුස්කරක්‍රියා සමයි උත්සාහය න. දීපංකර බුදු හාමුදුරුවන්ගේෙන් විවරණ ගත් තැන සිට කරපු කැපකිරීම් ටික නෑ කතාවට අපි ඔබ අහල තියෙනවා ඉගෙනගෙන තියෙනවා. අහසේ තරු පරදා ඇස් දඳුන් බව. උත්සාහයි. මුහුදේ ජලය පරදවා ලේදන්ඳන් බවනේ උත්සාහය. ඇති මේ හැම කැපවීමකම ප්‍රතිඵලය තමයිමකක්ද. බුද්ධත්වේ. තෙරුණ අදගන්න. දවසානාත්ම භාාවේ බලන්න. ධාර්ථ කුමාරයා විදිහට නේද. දැන් සාමාන්‍යය කෙනෙකුට හිතන්නවත් බැරි උත්සාහවන්තවීමක් තමයි අතහැරීම කිය. හරි අමාරුව වැඩන්න අතහරිනවාගේන රජකම අතහැරිය උත්සාහය. දරු අයිදා ඉපදිච්ච දවස බිරිඳ. නේද රම්ය සුරම්ය සුභ මාලි ග මෙමක් කොම කැක් කලා අත්හරත්හ අමාරු දෙයක් අත්හැරීම . ගිය දුකක් විඳන්න සැපක් විඳන්න නෙම? අර යසෝදරාවතේ කවි ඔබ ඉගෙන ගෙනතිෙන ඔොන් කැලේ තිබෙන කොයි දේවත්. රසවේවා මලේ බඹරු මෙෙන් පිරිවර වැඩිවේවා. අව්වේ තිබෙන රැස්මාලා අඩුවේවා, ගෞවෙන් ගෞව දිවි මාලිග සෑදේවා. ගිය දුකක් විඳින්න නේ. අතහැරලදාල ගී යසෝදරා දේවහම් නැද. ර්ථනා කරන ඇයි නිවසේඳගෙනනෙ ලස්සනකාවිීමං ඒවගැෙන කියන්නේ ඔබ දන්න නිසා. පැහැදිලිද කිය. ඉලකට බලන්න පින්ඩපාත හරි අමහරු වැඩක් වුණා. ලේසිනෑ. ඇ රජ්‍ය බොජුන් වලඳල හිටපු රජ්වුරුවන්ට දැන් මේේ මිනිස්සු එහෙමෙන් අතපත ගාපුුව තමයි අම්බුව වෙන්න පිණඩපාත. හැබයි උත්සාය තෑරියද උත්සාහය තෑරියන. සයා අවුරුද්දක් දුස්කර ක්‍රියා කරනවා. බ දන්නවා ඒවා විද නම්වලින් හඳුන්නු අප්‍රාණික දහානය වැඩීම නේද. ඒළඟට පවත්ත පල බෝජීවීම මගදද පවත්ව පල බෝජී කියන්නේ ළමයි. අතේ දුරට වැටින් කොලය ගෙඩිය පමණක් ආහාරයට ගත්තා. මේ අතේදුරට වැටින්. ලොකු දුකක්. ඔබ දැක ඇතිවයි විහාරවල චිත්‍රවලහෙම ඇඳලතිය නො බුදුරජාණන් වහන්සේ බෝසතාාණන් වහන්සේ දුස්කරක් ්‍රයාගන සමේ. බට පිට ටෑල්ිල්ල ඇස් ගිලිලනේද දෙවිවරු ගිහින් කිව්වත අත්තටාන් ඔයාගේ පුතා මොකක් වෙලා කියලද. මැරිලා කිය. මැරිල වැල්ල ඉන්නවා කිය. බුදුවෙලාද. බුදුවෙලා නනෑ කිවා. මගේ පුතා බුදුනොවී මියේ යන්න විදිහ තාත්තටත් ඒ විශ්වාස තිබුණා. බුදු නොවී නං මිය යන්න විදිහ එතකොට අර සියල්ලු කැපකිරීමම් කළේ මකත් උත්සාහය. උත්සාහ දස්ස මාර සේනාවක් දන්න ඔබේනවන අන්තිම මොහොතේ බුද්ධත්වයට පත්වන්න ලෙසිනෑ දස්ස මාර සේනාවකට මුහුණ දෙනවා. හැබයි උත්සාහ අතැරිය උත්සාහ අතෑරිය නතැ පහුගේ වෙසක් පුර පසොලොස්සක් පොහේ දවස අපි හල ඉගෙන ගෙන තියෙනවා න උත්තුම් බුද්ධත්වයට පත්වෙනවා මොකක්ද ප්‍රතිඵලේ මොකේ ප්‍රතිඵලයක් නිසාද. ඔත්සාහයේ ප්‍රතිඵලය සැහිනම් පින්වතුනි ලෝකයේ බුදු කෙනෙක් නිර්මාණය වෙන්නේ පවා මකත් උත්සාහේ ප්‍රතිඵලය. මංගේ ගැන දීර්ගෝ කතා කරන්න ඔබේ පිළිබඳ කරුණු දන්න නිසා. දැමුව සාහිත්‍ය නිර්මාණවල නැත්ත උත්සාහයගැ. අපිට ගොඩාක් සම්බන්ධයි නිසාහිත්‍ය නැත්. ජන කවිතියනවා තැල් කවිතියනවා පාරු කවිතියනෝ ගොයම් කවිතියනවා. පොහය නැද්ද උත්සාහයි. තියෙනද නැද්ද. මිනිස්සු පාලුව කාන්සියේ මකාගන්නනෙ තවන්ගේ ජීවිතයේ ඉලක්කයට අරමුණුවට ගිනිියන්න තමයි මොනවාකිවවේ. කවිකිවවේ. ඒම නැද්. ඒවයි තියෙනවා ලස්සන පාඩම්. සාහිත්‍ය නිර්මාණ අපිට සමී පයිනි. මට හම්බුනා එක කවියක්. මෙහෙම කිය නො කවිය. ලස්සන හිමවතේ මාවී පැසෙන්නේ දුක්දන අලි ඇතුම් පන්න හරින්නේ රැක්මෙන දෙවියනේ වෙල්බත්ත බුදුන්නේ දුප්පත්කම නිසයි මම පැල් අලතිය වානේ. ඒ ආම් බලන්නක ලොකු පාඩමක් ලස්සන පාඩමක් ෝක සිතියනො. මා වී පැහෙනවා. හැබැයි ඒවා කන්නේේන ො කවුද. අලි ඇතු දැන් උත්සාහන්ත වෙන්ඩුවනි කම්මලිකට ගෙදෙට් වෙලා ඉඳල හරිියන්නන්නේ ර අලිියතුන්ගෙන් තමන්ගගේ වගාව මොක් කරන්ඩෝනෙන්. බේරගන්ටෝන බලාගන්ටෝඕන න එහෙම බේර ගත්තොත් බලාගත්තොත් තමයි මගත්ද. බත් කන්න පුළුවන්කම ලැබෙන්නේ. නැද. දුප්පත් කම නිසයි මම පැල් රකින්නේ. ඔත්සාහවන්ත නොවී එනම් ගොවියාට ලබන්න පුළුවන්කම ලැබුණේ නෑ මොනොවද වී බත්කන්න ලැබුණේ උත්සහවන්ත වෙච්ච නිසා න අද ට මං කිව්වන මේ කාරණ වලංගොයි කියලා දැ අද අපි ලොකු අභියෝගයකට මුහුණ දීලා ඉන්නවා බත්කන් එහමනේ ඇතවට දැන් ඒ ඇයි එහෙම වනේ අපිට ගොන්න අපි ප්‍ර්නා කරගන්න වෙනවා. ඇත්තටම අපේ උත්සාහය නැතිකම තුල. අපේ ඉතිහාසේදි අපි ඉගෙනගන්නවා පිටරටත් අපි වීදුන්න බව බද දුන්න බව. අද අපිට සිද්ධ වෙලා තියෙනවා රටං අපිට දෙනකම් බලන්ගෙන්ද. ඒ අපේ කම්මැලිකම නිසා කුසීතකම නිසා.ඒසා කම්මැලි වෙලා බෑ මිරිස් ගහ නැද වම්බොටු පැලේ මිරිස් පැලේ අපි හිටවල හදාගන්තෝ ගොටු කොල ටික මුගුණවැන්න ටික කඩංගේෙන් දෝනි නෑ ඔබ ගෙදරගෙනහල්ලා හදන මුගුණවැන්න මිටියේ. රහකට විසිකරන දඩු ටික වැටන තැගොල මඟක් වෙනවාද. පැලවෙනෝ. ලෝකෙ කොහේදහෙම රටවල්තියෙන්. ඒ තරම් පිංසාර පින්බිමක් මේක හැබැයි අපි උඩුවන්න මිටියත් බෙහෙත් ගහපුුවක් කොහිඳගෙන් කඩෙෙන් ගෙනහල්ල කනතත්වයට පත්වෙලා තිය නොව මොකක් නිසාද උත්සාහය නැතිකම කම්මැලිකම නිසා තෙරුණ අද කියනද.සා එහෙම කම්මැලි වෙලා හරිියන්න නෑ ජීවිතෙත් පාඩන් එන්ඩ ඕනිඒ පාඩන් එන්න එන්න තමයි ජීවිතය ඔප මට්ටන්වෙන්න. බලන්න ඔබ දැක ඇති සඳකඩ පහන්න බලන්නකො සඳකඩ පහන ගැන ගලක්න ගලින්ේ සඳකඩ පහන නෙලලතියෙන්නේොක තිකක් අතගාල බලන් කෝම ගලකින්ද මේක නෙලුවේ කියලවත් හිතඩ පුළුවන් බැ ඒ තරම්ම මොකත් සවම් ඒ ඇ වැලිකඩදාසියෙන් කපලදේකහෙමටත් හෙම කල තියෙන් නෑ. සදකඩ පහනක් එතරම් ඔපමට්ටංඋනේ කොහොම. මිනිස්සුන්ට පෑගිලා. සදකඩ පහන එතරම් උපමට්ටං උනේ කොහොමද මිනිසුන්ට පෑගිල්ලාමයි තෙරම ඇතිකනද. පෑගෙන්න්න පෑගෙන්න්න සදකට පහන මොකක් වුණා. ඔප මට්ටං වනා සියුක්මුණා. ජීවිතෙත් එහෙම තමයි ගැටලු ප්‍රශ්න එන්න එන්න මොකක්වැන්නඩ ඕනිද ත් එහෙන උසාවන්ත වෙන්ඩෝනි ඔප මට්ටන් වෙන්ඩෝනි වැටිල හරයනවද. වැටිල හරියන්නේ මංකේනද පැහැදිලි කකට. එනිසා පින්වතුනි අර කවි අස්සෙප් අපිට ඔය පාඩක් තියෙන. මන් තව කවියක් දෙකක් අද තෝරගෙනාව මෙන මේ කවිය හරි ලස්සන කවියක් අනේ දෙවියනේ මටවුණු වියෝයා පැලේ පැදුර හොරු අරගෙන, ගියෝ හෝයා. එයා හරියට පැල්රැකල නෑ නැද. පැල්රැක්කනං වගාව කොහොම වෙතත් තමන්ගේ පැලේතිවිච්ච පැදුරත්මොකක් වෙලාද. හොරු අරගෙන ගිහිල්ලා. ැ අරබුදේට මහුණ දෙන්න වෙන්නේ ගෙදර ගිහාම කියනවා. ගෙදර ගිය කලට අඩ දබරබෝයා ඇයි ඔවු! කාටද මුහුණ දෙෙන්ඩ වෙන්නේ. බිරිදත් එක් මොකද පැලටගිය මිනිහා ගේ පැදුරත් හොරුවරංගිය කල කවර කතාද. පැදුර දුන් කෙනෙක් මටනේ සියෝයා එවගේ හරි ලස්සන නිර්ුමාණ හාසය උපද වන නිර්මාණ මේ කවි අස්සේ තියෙනෝ. මෙවා කිව්වෙ හාසය උපදෝමින් කවියා ඇතටම පැදුර හොරෙන් අරංගියාට නෙවෙයි. තමන්ගේ වෙහෙස නිවාගන්න. පැලට වෙලා තනියම ඉන්නකොට දැනෙන පීඩාව දුරු කරගන්න. ඒ තුළඒ ලස්සන නිර්මාණ තුළ තම ඒවා නිර්මාණ කරන ගමන් උත්සහවන්ත වනා මොකක් රැකගන්නද. තමන්ගේ වගාව රැකගන්න. ලස්සන පාඩම්මෝ. තව කවියක් කම්බුනා අපිට සම්බන්ධ කවියක් ඒ පතල්කවි. රත්තපුරේට ති පතල් කොහොමත් සම්බන්ධයින්. ඒක තියනවා පතලයක් අමාරුකම් මැනික්්ගලක් හොයන්න කොතරම් අමාරුයිද කියලා පතල් කරන අය දන්නවා. මොක මැනික් කියන එක එහෙම ලේසියෙන් හොයන්න බෑ තිබුණත් පුලො ඔයට තියෙන්නේ මහා විහෙසක් ගන්න වෙනවා ඒ විතරන්න මේ ලොකු ජීවිත අවධානමකොත් ගන්න වෙනවා ලොකු වියදමකුත් කරන්න වෙන. ඒක කවියට කිව්වා කිය කිව්වා ඉන්නෙත් දුම්බරයි මහකලු ගලක්යට කන්නෙත් හරවලයි රටහාලේ බතට බොන්නෙත් බොරදිියයි පූරුවේ කළපවට යන්නේ කවදාද මවුපියෝ දකින්නට දුක උත්සාහයානි පැත්තේ ඇැපවෙනවා උත්සහවන්ත වෙනවා දුකක් විඳීමමින්. ඒ අස්සේ මතක් වෙනවා තමන්ගේ කවුද. අම්ම තාත්තා යන්නේ කවදාද මවුපියෝ දකින්නට මේ හරි වටිනා නිර්මාණ ලස්සන නිර්ුමාණ ඔය වැඩිහිටි ඔබ අපි මේවා පාඩමේ තියන් හිටියට ම දන්න තරමින් අද ඉන්න ළමයි නම් ගොඩක් දන්නේ. නෑ ඇත්තටම මේවා දන්නේ නෑර. පහුගේ දවසක බණටයක කිව නිසා එක මං මෙතෙන්දි කියන්න නමුත් කාරණය විතරක් මතක් කරන්න ඔය ඉස්සර පොතේ තිබුණ පාඩමක් සීයා සහ ළමයාතර ඇතිවිච්ච සංවාදයක් අබෑටයක් හිටවීම සම්බන්ධ. මොනවදමුත්තේ ඔතන කරන්නේ මොකටද උඹ ඔය බිමහාරන්නේ. උඹටත් ළමයෝ නොපෙනේ නොසිතමි අබෑටයක් හිටවන්නට හාරමි මේ අබෑටයක් හිටවන්න වලක්කාරණව ළමය ගිහිල් අහනවා. මොකොටද සීෝය වලක්කාරන්නේ ධඩිය පෙරාගන්න දුක්පහන්සි වෙල. අබෑටයක් හිටවන්නමම් මේ හාරන්නෙ කිව්වන් ලමයා කියනවා. මොකොටද ඕෝ අහිටෝල සී අටෝකය අඹගන්න හම්බ වෙන්නේ නෑනේ. ඇයි සීය වයසයින්නේ. තමන්ට නොලැබෙන්න දේකින් මොකටද මේ මහන්සිවෙන්නේ. ඇතකොට සීය කියනවා පුතේ. මං මේ මගේ යුතුකම යිෂ්ට කරන්න. මගද්ද ඉෂ්ට කරන්නේ. යුතුකම්. සීයා වයසට ගිහිල්ලත් උත්සහවන්ත වනේ පුතේ අපිට අඹන්න අඹගහක් හදන්නයි. ඒ වෙනුවෙනුවයි සීය මහන්සි වුණේ. ඇත්තටම අපි අද කන්නේ අඹ ඔය රබුටන් පේර අපේ සියලා. ආච්චිල හිටෝපුුව තමයි නැද. අපේ තාත්තලම්මල හිටෝපුුව තමයි. එහම න අපිත් තේවමගක් කරන්න ෝන. ආරක්‍ෂා කරන්ටඕනි හනාගත පරපුරට ඒවර හැකල දෙන්න ඕනි. ඉති ඒක්කම දැන් සමහරුන්ගේ උත්සාහයතියන්නේ අනික් මිනිස්සු රවට්ටන්න. එහෙම මිනිස්සුත් හම්බුවෙනුවන. එ දුක්මහන්සයෙන් තමම් ගොනෝ හඩරි හම්බ කරගන්න උත්සාහබන්ත වෙනවා නෙමේ තවයකෙක් මහන්සි වෙලා හම්බ කරපු දේ කඩාාවඩාගන්න උත්සහගන්න මිනිස්සුත් ඉන්නවද නැද්ද. ඉහනත් ඕ ඒ වගේ අය ගොඩක් ඉන්නවා. පරිස්සංන්ඩෝනි කාගෙන්ද පරිසං එන්ඩෝනි එහෙම මිනිස්සුන්ගේ. අපි මේ මහන්සියෙන් දුක්මහන්සි වෙලා උත්සාහවන්තව යමක් හම්බ කරගත්තා මේ නිකාම් ඒක හමහරු මොකක් කරගන්නවත්. ඕකටත් හොද කවී ඇත් තියෙනවා. පාරු කවිියා. ඒත් මං කියලා කවි කතා වෙතනින් ඉවර කරනවා. ඒ කියන්නේ සූරිය උදාවන තුරු පිණි බෑවිල්ල, පාරුව පදින්න තුරු ජලයෙහි සෙලවිල්ල. මාරුව බලබලා හිතයට කැරකිල්ල අන්න මං කියපු කාරණේ. කාරිය කෙරෙන්න තුරු කාගෙත් රැවැටිල්ල ජනකවි අස්සේ. සබන්ගේ පාළුව කාන්සිය නිවාගත්තේ කවියා අපිටත් මොකත් දෙන ගමන්ද. පාඩමක් දෙනගම. කාරිය කෙරෙන තුරු කාගෙත් මකත්ද. රැවැටිල් සමහරුුවන්න එහෙමයිලු. දැ පාලුව කාන්සියටන පාරුව පදින ගමන් ඔය කවිය කිව්වෙේ හැබැයි කවිය කියලා අපිටත් හොඳ පාඩමක් කවිිය දුන්නද නැද්ද දුන්නා. එනිසා කවදාවත් අනුම් රවට්ටල තවමිනියෙක් දුක්මහන්සියෙන් ගොඩන ගාපු දේවල් කඩාවඩාගන්ට එපා. ඒ සාපවෙන්න කාරණ තෙරුණාද කියනදේ. කෙනෙක් දියුණුවෙන්නේ අඩියක් උඩට තියන්නේ මහන්සි වෙලා කැපවෙලා. ඒ වෙනුවෙන් හෙලපු දහඩිය කඳුළු කොච්චරද. සමහරු ඉන්නවා. ඒ කිසිී ගානක් නැතුව මොගක් කරනව. විනාස කරල දානෝ. ඒවා හොඳ දේවල් නෙවෙයි. බං ඔොතනින්. කවි නවත්තනවා අපේ මාාතෘකාවට තව උදාහරණ කීපයක් එකතු කරනව ජාතක පොතෙන්. මකද ජාතක පොතේ තරං උත්සහවන්තව ජීවිත දිනපු තැන් බෝසතාණන් වහන්සේගේ කතා අපිට වෙනගන්න තැනක් නෑ. ඒත් තරම්ම තියෙනවා. හැබැයි ඒ කතත් ගොඩක් ඔබ දන්න කතා මම් පොඩ්ඩක් මතක් කළම් මතක් වේවි. ොලො හල යන ජාතක කතාවක් තියෙනවා නලපාන ජාතකේ. හලති නොනේ. බෝසතාණන් වහන්සේ වඳුරු වංචුවක නායක වඳුර වෙලා උපදිනවා. අපි කෙටියෙන්ගම පොකුුණක් තියෙනවා පොකුණේ ඉන්නවා විලට අරක්ගත්තු මොකෙද්ද. යක්ක්ෂයකින්. හඳරු රංචුව දැන් වතුර බොන්්ඩෝනි වතුරබොන්නාව බැලවා පොකුණ දිහාිට බැලුව හොඳට අපි වගේ දඩ බඩ ගාල ගිහිල්ල වතුර බොන්න පැන්නේිනෑ පොකුුණට. දැක් අත විමසිල්ල. විමසිලිමත් භාවේ. හරි වැදගත් විමසිලිමත් භාවයකෙන්. තෙරවාදකෙන්.හඳුර බැලුවා වට පිට හොඳ පල්න්නකොට තියෙන නවා අඩි සලකුණු පොකුණට ගිල් තියෙන හැබැයි ගිය කෙනෙක් පොකුුණින් ආපුක්සාට අඩි සැලකොඩ නෑ. අතුරති බහයි. වතුරබොන්න විලට බහින්න විදිහ නෑ. අනිවාරයෙන්ම මේ විලට අරක් ගත්තරක්ෂේ ඉන්නවා දැම්මොකොද කරන්න. ගොදන්න කත නේද ලඟතිබන උඩබට පඳුරක් කඩලගත්තා උනට ඒඋ විලට තියලා විලට නොබැහැ වතුර බව්වා මොකදද පාඩම. උත්සාහය එකක් එතන තියනෙ ඊට වඩා වැදගත්ම පාඩමක් තමයි විමසිලිමත් භාවය කියන එකක්. තෙරවා තමන් උත්සාහවන්ත වෙලා ජයග්‍රහණයක්ත් ලැබවා වතුරද්දිවූවා ජීවිතහානියක් නොව. විමසිලිමත් භාවේ කියන එකත් වැදගත්. උත්සාහයෙන් යම ගොඩන ගද්දි මතක තියාගන්න පින්වතුනි විමසිලිමත් වෙන්නත් තෝන්. විමසිල්ලෙන් ඒවා පි රකින්නත් ඕෝනි ඔන්න හොදයට මතක තියයාගන්න. ඔවගේම තවත් ජාතක කතාවක් ඔබට මතක ඇති අර වටු කුරුල්ලො රංචුව හැමදාම කුබරුවට පැනලා. ගොයන් කරල් ටික කාලයන ගොවිය දැම්මා කුරුල් අල්ලන කෙනා දැම්මා මගත්ද. දැලක් කුරුල්ලුව ටික පැටලනා. දැලුව එකෙක් කෙනා පියාබල බෑහෙම හරිියන්නේ නෑ අන්තිපන මොකද කලේ. කණ්ඩායමම එක විට ක්‍රියාත්මක වුණා ප්‍රතිඵල දැල උස්සගෙන පියාභගෙන ගිය ගිල්ලත් දැලත් එක්ක පැටලෙව්හ කොහේද. ගහක යටින් තමන්ට පිට වෙලා යන්න පාර නිකම්ම හැදුණා උත්සාහය සාමූහිකව කටයුතු කිරීමේ වටිනා කමීළඟට දෙක තුනක් ඒ ගස් තියනවා. කණ්ඩායමත් විදිහට එකට එකතුූනහම ලොකු ජයග්‍රහණ ලබන්න පුළුවන්ට බැරි පොළුව. ලතන අප අවමකාරණයට ගියොත් ගෙදරනම් අම්මතාත්තා දරුව එකට එකතුනහම කළනො හැකි දෙයක් න. ලොකු ජයග්‍රහණ ලබන්න පුළුවන්. තෙරම අතිගන්නසාහ තාම වැදගත් උත් සහයි තවත් එබදුම ජාත කතාවක් ඔබහලා ඇති අර ජාත කතාවෙන මනන් සම්මෝධමාන ජාතකයේ? ඇ බෝසතාාණන් වහන්සේ කැලේ කාන්තාරයක් කැලයක් න කාන්තාරයකින් යද්දි වතුර නැතුව නද ඇ ඒ කාන්තාරය එක තැනක මොකදද මේ ඊතන ගහක් පට මතක විදියට තිය නොනේ බෝසතාාණන් වහන් සිතු අනිමාර්රයෙන්ම මෙතන මොනව තිය ඕොන කියල වතුර ඉතින් හාරගෙන හාරගෙන ආරගෙන කියියා තතුනේ මොකක් ද ලොකු ගල්තලාව ඒත් වතුර භෝසතාාණන් වහන්සිකෝ නෑ නෑ න මෙතන අ නිවාරයම වතුර තියෙන්න මෝණී කිය අර ගල මොකක් කරන්න ගත්ත. සමහරු වැඩේ අතඇරිය. බෝසතාණන් වහන්සේ අත ෑරිය නෑ වැඩම කද ගල කැඩුව. බැලම් ගල යටින් තමයි තිබුණි උමන් වතුර ඒකෙන් මතු වෙච්ච තැනකින් තමයි චූටිවතුර තැනකින් තමයි අ පැලේ මතුවෙලා උත්සාහයි. විමසිලින් මත් භාවේ. මනිසා ජීවිතයට හරි වැද ගත්තෝ නෑද. ති වා ගැන තව ඉතින් මේ පොඩි පොඩි විහිලුකත් අත් තිය නො හැදිච්චේය අපි ඒවාගේයෙකුත් දෙකුත් ගම ඉතින් බන්නට කගබන්න නෑ නේද. ද අපේ වහර එන්න කතාවක්න සෑම සාර්ථකම පිරිමියෙකු පිටිපසම ඉන්වල්ලුනේ නෝනකනෙ ඇත්තද මන් දන්න එහෙම කියන. සෑම සාර්ථක පිරිමියෙකු පිටිපස මින්නවලු සාර්ථක බිරිඳක්. මෙන් බලන්නක වෙනදේ පොකු නත්තියනවා. ඉන්නේ කිඹුල්ලෝ මේකෙ දාලා. කොඩින් හදල තියෙනවා අර පොකුුණ මැදට යන්න තැනම්. නැතින් අපි හිතම අපි කට්ටිය පොකුණ මැද ඉන්නවා කියලා උඩෙඉන්න අපි හොඳේ යට තමයි කිබුලු ඉන්න.ුණේ පිම ඉන්න කිඹුල් අතුරේ. ඩොර් මිලියන දහයක් දෙනවු මේ මෙදවස්සලො ඩොරෝල්ට ලොක වටිනාකක් තියෙනවනේ. කවුරුහෝ අර පොකුුණෙන් පැනලා ගොඩට කිය. අරකිම් බුල්ලෝ ගොඩෙන් මොකක් වෙන්න ඕනද. බෑලාගොඩට හන්්ඩුවන් ගියොත් තමයි මො ඩො මිලියන දහය තෑග්ග ලබන්න කෞද්ධපුති ඕකට පනිින්න්නේීති. නෑ අරකිඹළු ගොඩට පනිනවද කවුරුවන්. තෙරමාරගදෙ දැන් ඕක තෑග ගත්තේ විදිහට තිබිලා ඉතින් කාලයක් ගියා කතාාවගේ වෙන විදිහට එක දවසක් එක මිනිහෙක් පැන්න තෙරම? පැෙන්ා විතරක් නෙවෙයි මේ මිනිහා දඩබඩගාල කොහොම හරි බේරිලා කිබුලන්ගෙන් ගොඩටත් ගියා. දැන් හැමෝටම හරි පුදුමයි. තෙරවාද කියනද. හැමෝටම හරි පුදුමයි. දැන් මාධ්‍යවලින් පවායවිල් අහනවා මේ ඩොලු මිලියන දහක ලොකු තෑකක්නේ. තරවත් මේ තරන් තෑක්ගක් ලබන්න? මොකදද හේතුව, කොහොමද ඔබ බයනැතුව මේ වෙනුවෙන් ඉදිරිපත් වනේ. එකහැනෙ තමන්ගේ ජීවිතයේ පිළිබඳවත් නොහිතා මොකත් කරන්න වුනාාදැම්මි. ඉදිරිපත් වුණනේ කොහොමද මෙහෙමි ඉදිරිපත් වනේ කියලා ඉතින් ප්‍රශ්න කරනවා. අර මනුස්සයාගේ මාධ්‍යවලින් පාවිල්. අං එතකොට මනුස්සය කිය නොහලු ඇත්තම කාරණය මේ මම පැන්නානෙමයි මාව කවුරුවහෝ. සල්ලු කලා නොෝනා පැත්තක ඉඳල කියන වලු එන කවුරුවත් නෙමෙයි තල්ලු කළේ කවුද මංම තමයි. ද මේ මකද කියන්නේ. සෑම සාර්ථක මිනිියෙක් පිරිිපසම කවදිින්වා කියන්නේ. කිඹුලෝ ගොඩට වුණත් අල්ලු කරන්න නොන කෙනෙක් ඉන්නවා. ඇති වගේ කතා තියෙනවා විහිළුවට හැදුවත්වයක ලොකු පාඩමක් තියනවා පාඩම තමයි. එතට බිරිඳකගේ ශක්තිය හරි වැදගත් නිවසක නද. බිරිද දෙන සහයෝගය තුළ තමයි මේ අපිටත් පුළුවන් කමතියෙන්නේ ඔබටත් පුළුවන් කමතියෙන්නේ ඉලක්කගත අරමුණුවලට යන්න. ඒ නිසා ඒ ඉලක්කගත අරමුණුවලට යාමෙහිදී එතල්ලුව ශක්තිහ කියන එක ඉතාම වැදගත් හැබැයි මේ කිබුල්ලු ඉන්නවල්වල් වලට තල්ලු කරන්න කිය එක නෙමයි මේ කියන්නේ. හ අද ගනද ඉති පිවතුන උත්සාහවන්ත වෙන්ටෝනි හරමුණු තියාගෙන මග කරන්ටඕනිෙද. වැඩ කරටෝනි අතීතේම ජීවත්වෙන්ඩ එපා තමහරු හෙමයි ගෙවුණු අතීතයෙහි පසු තැවමින් කල්පනා කරමින් දුක්වෙනවා. ඒක වැඩක් නෑ එහෙමුණුත් දිවුණුවක් ලබන්න බෑජීවිත්ති. සමහරු හීන ලෝකවලත් ජීවත් වෙනවා. එහෙම එපා අනාගත බලාපොරොත්තු තියාගණ්ඩෝඕනි හීන ෝකවල ඉඳලලා හරිියන්න. ලක්ක තියාගෙන වැඩ කරන්න ඕනේ වඩා වැදගත් අද සතුට දැ බනාහනෝපි. දැන් සතු ටිංමගක් කරන්න ෝට දෙන. බණටික අහන්ට ඕන මේ මොහොත්තේ සතුට දමයි වැදගත් වෙන්න. ම පොඩි උදාහරණ කීපයක් ගන්න ලෝකෙ දිනපු මිනිස්සු ඉන්නවා අදත් අදත් තින්න මිනිස්සුන්න. ඒ අයි ලෝකෙ දින්නේ ව්‍යාපාරික ලෝකෙ දින්නන්නේ උත්සාහය මත. ඔගේ ෙල්ලතියන කුත්සේ හිරණනය අරත්තින් පෝල් ගානය එක කරකෝල් තියෙනවනේ මොනවද බ්‍රෑන්නම් එක මොකදදයක නම ඔයි බලන්න ඇහුග ගමන් කියන නොමකදද ඕ දිරිස් දන්න අදෝකයා රම්බේ හලතිය නොද කතාව අදත් තින්න මන්දන්න තරමින් ඔය හිරමණ නිර්මාා අපේ ආගිතමයි පේටන ලපතේ ලොෝ ලංකාවේ ඕවා තිබුුණන්නැයි ඉස්ස ද වැඩ හිටියයයි දන්නවා? බ ඇ වාඩුවෙලා ගන්න හිරමණ තමයි තිබුණ. මෑතක ෝකා. ඕදිරිස් කියන්නේ එයාගේ නමමයි සුදුසීය කියලා කියන්නේ මනුස්සයට. මහිතන්නේ තාම ජීවතුන් අතර ඉන්නවා වුරුදු එකසේ පහක් විතර වෙන රුදේ තාම කර්මාන්ශාලාවයා බලනෝ. එයා එදා හදපු මැසින් තාම වැඩ. එයාගේ නිර්මාණ තාම තියෙනවා ගැරිද්ජයක වැඩකරගර ඉන්න ගමන් අහකට කැපෙන කෑලිවලින් තමඔ හිරමණ හදන්න. ටලින් ෝ බනවට කියලත් තියෙන. තෙරුණ. හල අපප පුච්චන තැනකට දෙනවා. හවස කෑලි ටික ගෙනත් දුන්න කැඩුණ. වැඩේ අතේරියනෑ උත්සාහවන්තය අතහරින්න ඒ එක තැනකින් මග හැරුණ අය කිය මෙයාර වැරදිච්ච තැන් නිවැරදි කරලා ආයිමකක් කළා. ආයි අරක හැදුව ආයි හැදුව තෙරුණ අදගෙන. හට පස්සෙ තමයි අපප පුච්චන තැනටහර හිරමනේ නැවත ලබාදේ. දෙෙන් රාපගෙනියන් එන මනිසු දකි නොව හිරමණ අලුත් නිර්මාණ අති කරකෝල ගානෙ අපිත් ගත්ත හෙමනි තික දවසක් ැනකට මෙමනුසයට හිරමණ හාරදාහ කෝඩ එකක් එනවා. එක තම ආගමකි. වන්සේ හිරමණ හාරදා හදල ගිහිල්ල බාර දුන්නක් හාරදාහම හිරමණ ප්‍රතික්ෂේපගන එපා කියන. මෙ අනුස්්‍යය නගරයක් නගරයක් ගානය ගිහිල් අරක විකුණනවා. ඇයි හිරමන හාරදාහක් මොනෝ කොරන්න්න නිසය. ටව එකේ දාලා දාගන්න ඕනේ ඇඩ්ඩ එකක් මේ මිනිහට නිකම්ම හම්බුවම. තරක කවරු හරි ගත්තනම් කම්පැනියකින් යා ඒක හම්බුවෙනවාද. න. රට වටම් මොනවද. ගලා එන්න ගන්නවා ඕඩර් හිරම නෝනි කියලා. ආම් පටන්ගන්නවට පේටන් බලපත්‍රය ඇරගෙන තමන්ගේම නිර්මාණයක් විදිහයට. බංකි එනදේ තේරුුණ කැබංකිවේ ලෝකෙ දිනපු මිනිස්සු ලෝකෙ දින්නේ උත්සාහයතුළ. නිකාම කම්මලිකමට ඉඳලා. නෙමි ඔවගේ උදාහරණ ඔබත් ඔන්නන් ඒ පොතෑරගෙන කියවන්න ව්‍යාපාරික ලෝජයගත් මිනිස්සු පොත්ත. මේ ගෙදරත් සමහරිට මේ බිත්තිවල ගාල ඇත්තේ නිපොලැක් තිින්ත නෑද. පොහොම ගෙදර අම්ම බේසන් ටිකන දෙන්නේ තින්ත දී කරන්න කුරහංගල්ලේ අමුදුර ව්‍ය අඹරන්. කුරහංගලේ. අදත් තින්න අයිතිකාරය. අදත්තින් ඇැති බලන්නක. අම්ම බේසන් දෙකදන්නේ බාස්කට්ුවලට දාලා හදාගත්තු තිින්ත දෑතේගිෙනහිල්ලා විකුණල කඩවලට ග හද අයිස්සෝ සහතිකෙත් තියන පිට රටවහළුවලට පවා තින්තයවනු නිපොලයි තෙරු අදගෙනදේ. අ කුරහංගලයේන්නේෙ කුලියට ඇරගෙන අම්ඹොරන්න මුදුරව්්‍යේ ඒ දෙන්නත් වැඩි අතර මඟ දාලයන. හැබැයි මේ රාජාෝපගේද බෝවලද කියල නම මට මතකනෑ හරියටම හනියෙන් මෙයා නිදිමරාගෙන වැඩකරගෙන යනවා. ප්‍රතිඵලය ලෝකය දින්න මිනිහෙක් බවට පත්ව. දැවගොලු පා පිහෙවෝ තැමෝපහිට හොයන පාම් පිටි වර්ගයක් තිය න කඩවල්ල මොනවාදී. හරිස් චන්ද්‍ර නෑ. හරිස් චන්ද්‍රර පිටි නැතිකඩයක් හාල් පිටි දත් මොත කතාව. දවසක් පංචිකාවත් ඇවිද ගෙන යනගොට. වැලි අම්ඹරන මැසිප වැල්. කද ලියඹර වැලි කඩදාසියහද. මේ මිනිහ කල්පනාක නොම් මේකින් වැලියම්ඹරන්න පුළුවන්න ඇයි බැරි මේකින් හාල් ලබරන්. උපියල් විසිදාහයි දොහුවෙද.ඒ මැසින්නේ. ඇර ඇවිල් එදා ඉඳල පටන්ගන්නවා. සොපිං කවරවල දාගෙන ලඟතිවිච්ච කඩවල්ලොලට ආපහදන කඩවල්ලොලට හාල් පිටි දෙන්න පටන්ගන්න. ඕන්න හරිස්්චන්ද්‍ර තිිෂ්පාදන ආරම්. ලෝකෙ දින්නේ එහෙම යිපුතේ මිනිස්සු. නිකාම එක තැන ඉඳල දින්නේ න. දව්ගොල්ලු ආසම ක්‍රීඩකයෙක්නනි ක්‍රිස් ගේල් කියලක අලදෙන ඕනේ මෝ දෙවැන්ත චරිතයක් නේද. දුප්පත්කමට පාම්භාගට ක්‍රිගට් ග හපුගෙන. කන්න නැතුව. උත්සාහ පන්ත වුණ අද ලෝකයක් දන්න ක්‍රීඩකය. තෙරුණ අදග. සා නිකාම් ඔය අලගෙඩි වගේ ඉඳලන හරියන්නේ. තෙරු අදගද මහන්සි වෙදෝනේ. කැපවෙන්ට ඕනි අම්මල තාත්තලත් මතකතියාගන්න දරුව මගක් කරන්න ඩෝනි. ඉස්සර හැටේ අවන්ට ෝනි උත්සාවන්තව. උත්සාහයෙන් තොරව කිසීම ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්කම.සාහේ පණිවිඩේ ලබා දෙමින් වෙන්වෙච්ච කාලීඉවරයි කියල දෙන්න නම් කරුණු තව බොහොමයි හැබැයි අපිට බණ අවසන් කරන්න වෙනවා. ති අද මේ පින්කම. සිද් කලේ මිය පරලො යන්ට දනු ඩිංගිරිමැනිකි අම්මට පින්ද. මං කලින් උත්මතක් කලා අපි මේ වගේ ධර්ම දේශනාවකද කතා කරන්න ටිකක් වැඩි පුරාණත්‍යතාවේ ගැන නැද. ති එහෙම නැතුව අපි අද ඒ සම්ප්‍රදායෙන් ටිකක් ඔබට ගිහිල්ලා රටට ලෝකයටම ඔබ දෙන්න ධර්මදානයේ පණවිඩියක් හැටියට ලබා දෙන්න උත්සාහෙහෙ ගැන අපි අද බනට කතා කළ ඉගෙන ගත්තා. ඉතින් ඒ කාරණා මතක තියාගන්න. මතක තියාගෙන ජීවිතෙත් හදාගන්න. මේ මහා පංකම මේ විදිහට සිද් කලේ වත්තේ පංගුව කුට්ට පිටියේ පැල්මඩදුරල්ල පදිංචි. අපේ රූපිකා රංජනී මහත්මියත්, සීතාරංජනී මහත්මියත් අක්කයි නංගී දෙන්න. මහත්තුරුත් තින්නෝ. දරුවොත් තින්නවා. නෑදෑයෝත් තින්නෝ. කවුරුත් එෙක් එකතු වෙලා අද මේකාරය බාහිර පටිගත කිරීමක් විදිහට තමන්ගේ නිවසතුළ. දම් සතරරූපවාහිනියත් සම්බන්ධ කරගෙන අපිවත් නිවසට වඩම්වාගෙන ලස්සන පින්කම කෙද්ද කලා. දෙැන් සතුටයි එමනම්. සතුටු සිතින් මේ පින් අනුමෝදන් කරමු කොබ මේ පින්කම සිද්ධ කළේ. මීට මාස තුනකට පෙරමිය පරලෝයන්ටේ දුණු යාදරණීය මෑණියන් එ මෙඩින්ගිරි මැනිිකේ එමෑණියන්ටත්. එවගේම පුංචි මැනිකේ මෑණියන්, ජයවර්ධන මහත්ම ජිනදහස මහත් ම ඇතුළු මේ පරපුරට සම්බන්ධවා. මිය ගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා දුකකනං දුකින් අතමිදේවා සැපවත්වේවා. අපේ නමින් මියගිය ඥාතීන් ප්‍රාර්ථනීය බෝධියකින්. නිවංදකීවා කියල සාදු කියල ප්‍රාර්ථනා කරන්න. හැවගේම සිද්ධ කරගත්තු සියලු පින් කම්මල බලය ශක්තිය කරනකොටගෙන් අපිට මේ පින් කබ්ඩ මඟකපු ඇබිලොකු අිය ඇතුළුහි පවුල්ල හැම දෙෙනටම. එවගේ මේ පින්කමත් එක් එක තුවෙලා ඉන්න මේ පුංචි දරුව ඇතුළ හැමදනාටමත් අපි හැම දෙනාටමත්. නිදුක්නීරෝගී භාාවය දීර්ගාය සම්පත්තිය චිරජීවනයත් ප්‍රාර්ථනයබෝධියකින් නිවංදකින්නටත් මේ පිනවේවා කියල සාදු කියල ප්‍රාර්ථනා කරන්න. එවගේම මේ පින්කමට අපිට මඟපෑදුනේ දම් සතර රූපවාහිනිය නසා වර්තමාන විහාරාධිවති ඇති ගෞරුවනය නායක හාමුදුරු අපි කල්්‍යයාන මිත්‍රත්වයෙන් සසිහිපත් කරන්නටෝන්. ගේ රත්න පුර ාකාාව ේල කටයුතු හොල බල කටයුතු සිද් කරන මගේ කල්්‍යයාන මිත්‍ර හාහමුදුරු කරවිට පං ාදස් හාමුදුරු ත උන්වහන්සෙත් පූජනියය මහා සංඟරත්නයක්ත් දම් සතර කාරය මණ්ඩලේ හැම දෙෙනනාමත් විශේෂයෙන්සිහි පත් කරමින්. ඔබටත් නන්න අයුරින් උද උපකාරකරපු සහයෝගයේ දක් කොපපු හැම දෙනාටමත් අපි හැම දෙනාටමත් සියලූම දෙවියන්ටත්. ප්‍රාර්ථනයබෝධියකින් නිවං දකින්නට මේ පිනවේවා කියල සාදු කියල ප්‍රාර්ථනා කරලා මේ විදිහෙට දෙවියන්ට පින්හනුමෝදංකරන්න. ආකා සට්ටහාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඥ්ඥන්තන් අනුමෝ දිත්වා චිරංරක්කං තුලෝක සාසනං ආකා සට්හාච පුයන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළෝක සාසනංงาน කා සට්ටහාචපුුම්මට්ටා දේවානාග ප්ඥන්තං අනු මෝදිත්වා චිරංරක්කං තුලෝක සාසනං හැමෝ මොහොමුවදගන්න. හබිවාදන සීලිස්ස නිච්චං මුද්ධාපචායිනෝ චත්හාරූ දම්මා වඩ්ඩන්තීයායු අන්නෝ සුකං බලංආයු රාරෝග්‍ය සම්පත්ති, සගග සම්පත්ති මේ වැ්ච අතෝ නිබ්භාන සංපත්ති, ඉමිනාතයේ සමිජ්ජතුූ හැම දෙනාටම තෙරුවන් සරණයි. වුරු කන්නල බුදුර්ච වෙහෙරින් කලා බසිනා සදහම් අමාගගුල දැන්රුවන් පුරටත් මුළු මහත් ලෝකයාටම සියලුතානයන්ගේ අග්‍රවූ ධර්මදානය සිදු කරන්නට වත්නපුර කහවත්ත කට්ටන්ගේ ශ්‍රීවිමල දර්ශනාරාම පින්බිමේ පිහිදේ දම් සතර ජීවී වත්නපුර අපගේ නවතම ශාකාව දැන් ඔබ වෙනුවෙන් විවෘතයි පුණ්්‍යාණු මූතනා සෙත් පැතීම් අරමුණුකොටගෙන දම් සතර ටීවී ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් සිදුකිරීම සමහා පින්වත් ඔබට දායකවී හැකි අමතන්න දම්සතරටීවී වත්නපුරශාකාව බිඳුවයි හතයි එකයි අනුපහයි අනුවයි තුන්සේ හැටේක ප්‍රධාන කාරයාලය ඩම්සතරටීවී වැවුරුකන්නල. බිදුුවයි හතරයි එකයි විසි දෙකයි පනස් පහයි, තුන් සියතිස් හත.